ගොඩක් YouTubers ලා කතා කරලා කියන දේක් තමයි මම මෙච්චර කල් මේ YouTube channel එකේ videos upload කරනවා. Live stream, එහෙම නැත්නම් gaming live stream, එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට tech ගැන මොන හරි videos upload කරනවා. ඉතින් මෙහෙම upload කරද්දී ඒගොල්ලන්ට ලැබෙන ආදායම වැඩි වෙන්න ඕන හරිනම් නමුත් ඒගොල්ලන්ට ලැබෙන ආදායම අඩුයි කියලා තමයි කියන්නේ අවුරුදු ගාණක් වෙනවා. ඉතින් මේව ගැටලු තියෙනවා. ඉතින් live stream කරනකොට මේව ඇඩ් limit එකක් තියෙනවා කියලා මම කලිනුත් කියලා තියෙනවා මට මතක විදියට. ඉතින් මේ ඇඩ් limit එක තිබුණත් සාමාන්‍ය මුදලක් උපයන්න පුළුවන්. ඉතින් මම හිතුවා මම දන්න දේ අනුව මේක ටිකක් වැඩි කරගන්න එහෙම නැත්නම් revenue එක වැඩි කරගන්න ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. වීඩියෝට අලුත් කෙනා අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එකත් වෙනත් videos වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි ඉක්මනටම intro එකට ගිහිල්ලා නැවතත් අවිල්ලා කතා කරමු. කොහොමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ sl.com YouTube channel එකේ තවත් video එකක් එක්ක. ඔයාගේ videos වලට ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් උපයන්න නම් ක්‍රම දෙකක් මම ඉදින් තෝරගත්ත අඳුනගත්ත ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. එකක් තමයි CPC keyword අනිත් එක තමයි ඔයාගේ category. ඉතින් මේ දෙක අනුව ඔයාට ලැබෙන ආදායමේ වෙනස්කම් ලැබෙන්න පුළුවන්. දැන් මේ category ගැන ගත්තොත් අපි වඩ පුළුවන් entertainment එහෙම නැත්නම් education වගේ category වලට වෙන් කර ගන්න. ඉතින් මේ education ගත්තොත් මේ වගේ tech channel එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට cooking channel එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි marketing ගැන මොනවා හරි උගන්වන දෙයක් තමයි සිද්ධ වෙනවා. ඒ වගේම entertainment ගත්තොත් ඔයාලට comedy channel එකක් වෙන්න පුළුවන්, music එකක් වෙන්න පුළුවන්, short film එකක් වෙන්න පුළුවන් මේ වගේ categories තියෙනවා. ඉතින් මේ දේවල් අනුව ඔයාලට ලැබෙන මුදල වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ ඔයාලට ලැබෙන ආදායම වෙනස් වෙන්න පුළුවන් මේ විදිහට category වෙන් වෙලා යද්දි. නමුත් මේ හැම channel එකටම හැම video එකටම මොනවා හරි මුදලක් ලැබෙනවා අනිවාර්යෙන්. ඇඩ් එකක් හරහා ලැබෙන මුදල. ඉතින් මේ ඇඩ් එක අනුව ඔයාලට ලැබෙන මුදල වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම high CPC keyword. ඉතින් මේ keyword වලට මම කලින් video එකක් කතා කරා high CPC. ඒ වගේම මේ keyword වලට ගෙවන මුදල වෙනස් වෙනකොට තමයි ඔයාගේ ආදායම වෙනස් වෙන්නේ කියලා. අඩු මුදලක් ගෙවනවා නම් ප්‍රොඩක්ට් වලට ලැබෙන ආදායම අඩුයි. ඔයා කොච්චර හොඳට video එක හැදුවා. ඉතින් මම අද මේ video එකෙන් කතා කරන්න ප්‍රධාන වශයෙන් high CPC keyword ගැන. ඔයදන්න ටියුබ් බඩි ඒ වගේ විඩ්ඩා කිව් මේ හරහා කීවර්ඩ් එක්ස්ප්ලෝර් කියලා ඔයාලට බලා ගන්න ලැබෙනවා ඔප්ෂන් එකක් මේ හරහා ඔයාලට කීවර්ඩ් සර්ච් කරන්න පුළුවන් කම්පිටිෂන් එක අඩු කීවර්ඩ් ලෝ හෝ මීඩියම් මට්ටමේ තියෙන කීවර්ඩ් ඉතින් මේ හරහා ඔයාට වැඩියෙන්ම සර්ච් වෙන කීවර්ඩ් එක අරගෙන ඔයාගේ වීඩියෝස් වලට දාන්න පුළුවන් ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් කරා කොහොමද ටැග් කරන්නේ කියලා ඒ වීඩියෝ එක බලුණාම ඔයාට අදහසක් ගන්න පුළුවන්. නමුත් ගැටලුව මේ විඩ්ඩයි කිව්ව එහෙම නැත්නම් ටියුබ් බඩි සොෆ්ට්වෙයාර් වල මන් දන්නේ නැහැ මේක পেইඩ් version එකේ මේ පහසුකම තියෙනවද කියලා. මේ ගෙවන මුදල පෙන්වන්නේ අපිට මොන වගේ පරතර ඒ කියන්නේ ඩොලර් 1 සිට ඩොලර් 10 දක්වා ගෙවනවා කියලා ඒ වගේ කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් තීරණය කරා ඔයාට ඒ ගැන පෙන්වුම් කරන්න කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. දැන් මම කියලා දෙනවා කොහොමද ඒක බලාගන්නේ කියලා. වීඩියෝ එක පහල description එකේ ඔයාලට link එකක් තියෙනවා මේ click කරලා ඔයාලට කෙලින්ම මම මේ කියන තැනට යන්න පුළුවන්. ඉතින් මේ වගේ account එක හදන විදිහ මම කියන්න ඒක නිසා බය වෙන්න එපා. ඊළඟ වීඩියෝ එක අපි එක බලමු. දැන් අපි බලමු කොහොමද මේ high CPC keyword හොයාගන්නේ කියලා. මම යනවා මෙතන උඩ තියෙන tool and setting කියලා මම මේ click කරනවා. click කරා මට මෙතන keyword planner කියලා බලගන්න ලැබෙනවා. මම මේක click කරනවා. click කරා මෙතන තියෙන ඔයාලට discover new keyword කියලා මම මේකත් click කරනවා. click කරාම ඔයාලට මෙතන කැමති කීවර්ඩ් එකක් දෙන්න පුළුවන් අපි YouTube කියලා දෙන්න. මම ඔයගොල්ලෝ පැහැදිලි ගන්නම් මේක දැන් කොහොමද අපි හොයාගන්නේ කියලා. මෙහෙම search get result කියලා දුන්න ගමන් මේ විදියට අපිට බලා ගන්න ලැබෙනවා list එකක්. මෙතන competition කියන එක low. ඒක ඇත්තටම low කියන එක තියෙන්න ඕන. ඒ වගේ medium low අතර තිබුණා නම් ගොඩක් හොඳයි. ඒ වගේ අපිට මෙතන බලා ගන්න ලැබෙනවා range එකක්. 0.05 ඩොලර් 0.32. ඒ කියන්නේ YouTube MP3 කියන keyword idea එකට ගෙවනවා මේගොල්ලෝ 0.05 0.32 අතර ඩොලර් ප්‍රමාණයක් අපිට RPM එක විදියට. ඒ වගේම YouTube downloader කියන එකට ඔයාලට මෙන්න මේ විදියට තමයි ගෙවන්නේ. 0.01 0.25. මම මෙතන type කරා how to create a YouTube channel කියලා. අපි search කරලා බලමු කොහොමද ඒකට ගෙවීම කොහොමද කියලා. මට බලා ගන්න ලැබෙනවා ඒ keyword එකට 0.02 0.17 වගේ ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. ඉතින් මේ ඉදිරියට බලා ගන්න පුළුවන් පහළට වෙනස්කම් තියෙනවා. ඉතින් මේ හරහා අපිට හොඳ කීවර්ඩ් එකක් හොයා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කීවර්ඩ් එක දුන්නොත් මෙතනින් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ උඩ තියෙන
අපිට keyword දීලා තියෙනවා මම මේක select කරා ඊට පස්සේ අපි මේකෙන් අනිත් දේවල් ටික මේ විදිහට අයින් කරලා බලමු ඊට පස්සේ මෙතනත් ඔයගොල්ලෝ බලගන්න ලැබෙන මේ YouTube channel කියන keyword එකට ගෙවන විදිය ඉතින් ඔය විදිහට තමයි බලගන්න ලැබෙන මේ වගේ monetization YouTube monetization කියන එකට 0.73 4.18ක් ගෙවනවා ඉතින් මම මේ විදිහට gaming කියලා ගැහුවා මම මෙතන get result කියන එක click කරනවා ඊට පස්සේ ඔයාලට බලගන්න ලැබෙන gaming කියලා එහෙම keyword එකට ගෙවීමක් විදිහට පෙන්වුම් කරන්නේ ඒ වගේ අපිට ටිකක් මේ විදිහට පල්ලෙහාට ගියොත් free fire කියලා බලාගන්න ලැබෙනවා එතන අපිට බලාගන්න ලැබෙනවා PUBG කියලා බලාගන්න ලැබෙනවා මෙතන අපිට පේනවා 0.11 සහ 1.5 0.5ක් ගෙවනවා ඉතින් මේ අතර ගානක් තමයි අපිට ලැබෙන්නේ ඒ වගේම free fire උඩ තියෙනවා අපිට බලාගන්න ලැබෙනවා 0.01ත් 0.05 ඉතින් ගොඩක් වෙලාවට ඔය free fire play කරන කෙනෙක් නම් මෙන්න මේ keyword වලට ගෙවන විදිය තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ ඒක තමයි හේතුව එක YouTuber කෙනෙක්ට සමහර විට gaming channel එකට ටිකක් ගාන වෙනස් වෙන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ හේතුව හින්දා ඉතින් ඒ වගේම Call of Duty Modern Warfare වගේ ගේම් එකකට ගෙවන විදිය ඔයගොල්ලන්ට මේ අතර ගානක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම අපිට මේ විදියට හිතා ගන්න බැරි ගණන් ගෙවන keyword තියෙනවා. දැන් මම එක keyword එකක් බැලුවා. අපි දැන් මෙතන ගහමු මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා. ඔයාලා මෙතන ගේම් එකක් වුණා type කරලා බලන්න පුළුවන්. මම මෙතන ගහන marketing කියලා. ඉතින් යාළුවනේ මම marketing කියලා type කරා. අපි ටිකක් පල්ලෙහාට ගිහින් බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ හරියේදී web marketing වලට low competition එකක් තියෙනවා. ඒ වගේම search වෙන ප්‍රමාණය මෙතනින් පෙන්වන්න කල් තියෙනවා. 0.17 සහ $16.29ක් ගෙවනවා. ඉතින් මේ අතර ගානක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්නැෂනල් මාකටිං වලට ඔබට පේනවා ඇති ගෙවන ගාන. ඉතින් මේ මාකටිං පැත්ත කරන කෙනෙක්ට වැඩිපුර ආදායමක් ලැබෙන හේතුව මෙන්න මේක තමයි. ඒගොල්ලන්ට ගෙවන ගාන වැඩි මේ මාකටිං පැත්ත. ඉතින් යාළුවනේ මම හිතනවා මෙන්න මේකෙන් ඔබට දැනුමක් ලැබෙන්නේ නැති කියලා. නමුත් අපි දැන් බලමු. දැන් අපි මේ බැලුවේ සාමාන්‍යයෙන් පොදුවෙන් නැහැ. අපි ඩේට් එකක් වෙන් කරලා බලමු. මේ අවසාන මාසේ කොහොමද මේකට ගෙවීම කියලා. මෙහෙම තමයි අපි තීරණය කරන්න ඕන. ඉතින් මේ මාකටිං කියන එකට ඔබට පේනවා ඇති ඩොලර් 2ක් දක්වා ගෙවලා තියෙනවා. ඒ වගේම 41 ඩොලර් affiliate marketing වලට. ඉතින් මේ affiliate marketing ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධයි. Amazon වගේ website එකක් තිබුණා නම් අපිට ඇත්තටම මේ affiliate marketing හරහා ගොඩක් උපයන් තිබුණා. Marketing plan කියලා එකටත් ගෙවන විදිය මෙහෙම ඔයගොල්ලෝ දිගට දිගට ගියොත් මේක හිතා ගන්න බැරි ගණන් ඔයගොල්ලට හමු වෙයි. මේ බලන්න. Google digital marketing වලට ගෙවන විදිය ඔයගොල්ලන්ට පේනවා ඇති $938ක් දක්වා ගෙවනවා. ඉතින් මේක තමයි range එක. Low range එක, high range එක. ඉතින් මේ දෙකෙන් ඔයගොල්ලෝ වෙනස පේනවනේ. Marketing කරන අයට වැඩිපුර ලැබෙන්න හේතුව මෙන්න මේ විදියට. ඔන්න කවුරු හරි කෙනෙක් Google digital marketing ගැන මොන හරි ඒ videos කරනවා නම් ඔන්න එයාට ගෙවන ගාන ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ගෙවන්නේ කියලා. ඒ වගේම මේක රට අනුවත් ගොඩක් කාලවලට වෙනස් වෙවි. නමුත් මෙතන ශ්‍රී ලංකාව කියලා වැටලා තියෙන හින්දා ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාවට උනත් ගෙවන විදිය තමයි ඔයගොල්ලන්ට මේ බලා ගන්න ලැබෙන්නේ. ඔයගොල්ලන්ට මම ID එකක් දුන්නා මෙන්න මෙහෙමයි ගොඩක් දන්න අය කරන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින්ල්ලේ මොකද හිතෙන වීඩියෝ එක ගැන වීඩියෝ හොඳනම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න subscribe කරපු නැති කෙනා දැන්ම subscribe කරන්න ඊට අපි තියෙන bell icon click කරලා notification on කරගත්තොත් තමයි ඔයාලට මේ වගේ තවත් වීඩියෝ නැරඹීමේ හැකියාව දෙන. ඒ වගේම comment කරන්න share කරන්න කැමති නම් විතරක් යාළුවන්ට බලගන්න මේ වගේ තවත් වීඩියෝ හැමතිරු සුබ දවසක් ගිහින් එන්න.